1979 මෙරට රූපවාහිනී විකාශන කටයුතු ආරම්භ වුණා. එලෙස රූපවාහිනී විකාශන කටයුතු ආරම්භ වූ දා සිට මෙරට තුල භාවිත වූයේ ඇනලොග් විකාශන තාක්ෂණයයි. කෙසේ වෙතත් 1900 අගභාගයේ හා 2000 මුල්භාගයේ ඩිජිටල් රූපවාහිනී වේදිකාව ලොව තුල නිර්මාණය වුණා. ඩිජිටල් යනු ඉතා සුපැහැදිලි දසුන් නැරඹීමට හැකි වේදිකාවක්. කෙසේ වෙතත් ලොවට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දී දශක දෙකකට අධික කාලයක් ගත වී ඇති නමුත් ශ්‍රී ලංකාවට ඩිජිටල් සිහිනිය සැබෑ කර ගැනීමට එම කාලය තුල හැකි වූයේ නැහැ. යනුව මෙරට රූපවාහිනී විකාශනය ඇනලොග් තාක්ෂණයේ සිට ඩිජිටල් තාක්ෂණය දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඊයේ ආරම්භ වුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන ඩිජිටල් ප්‍රමිතිය භාවිත කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලාංකීය සියලු රූපවාහිනී ප්‍රේක්ෂකීන්ට HD තාක්ෂණය පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකි 2023 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් භෞමික විකාශනය ආරම්භ වන අතර 2025 වර්ෂය වන විට එම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිතයි. ඉන්පසු දිවයිනේ සියලුම රූපවාහිනී නරඹන්නන් ඩිජිටල් වේදිකාවට සාර්ථකව සංක්‍රමණය වූ වහම ඇනලොග් විකාශන සේවා අක්‍රිය කිරීමට රාජ්‍ය සැලසුම් කර තිබෙනවා. මෙම ඩිජිටල් ක්‍රියාවලියේ ප්‍රතිලාභ මෙරට සියලුම රූපවාහිනී ප්‍රේක්ෂකීන්ට හිමිවන අතර අඩුපිරවැයක් යටතේ උසස් ප්‍රමිතියෙන් යුත් නැරඹුම් අත්දැකීමක් ජනතාවට ලබාගත හැකි රූපවාහිනී විකාශනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට මා ජනාධිපතිවරයාව සිටියදී ජපාන් රජයේ සහාය ඇතුව කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය ගිවිසුම්ද 2014 ඉදී අත්සන් කළා. ඒ යහපාලන වසර පහ තුළ විවිධ හේතුන් දක්වමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ නැහැ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව දළ සලහපෙරුම ජනමාධ්‍ය ඇමතිතුමා ප්‍රමාද වූ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට HD තාක්ෂණය පිළිබඳ අත්දැකීම විඳින්නට පුළුවන් වෙනවා. 2023 වසර වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් විකාශනය ආරම්භ වන අතර 2025 වසර වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කරලා තියෙනවා. අක්‍රියෝ පැවති මෙම ව්‍යාපෘතිය වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එම ධූරයට පත් වීමත් සමගම එතුමාගේ නායකත්වයෙන් නැවත සක්‍රිය වුණා. ජපාන රජය සහ ජයිකා ආයතනය සමග එම සංවාදය නැවත ආරම්භ කරපු මගේ සහෝදර කේලි රඹුක්කල්ල මැතිතුමන් අද මේ සභාව තුලදී පුන පුනා අවධාරණය වුණා. සහෝදර මැතිතුමනි, ඔබගේ දායකත්වය පිළිබඳව තාක්ෂණ දැවැන්තයෙකු මෙන්ම එහි අතිසාර්ථකත්වයක්ද දශක ගණනාවක් ඔප්පු කළ ආසියාවේ තාක්ෂණික දියුණුවේ ප්‍රමුඛතම ජපානය සමග මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන මම අමාත්‍යවරයා විදියට සතුටු වෙනවා. අපේ නාගරික ගේදුරවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ග්‍රාමීය ගේදුරවලින් අති බහුතරයකට නිසි ගුණාත්මක භාවයෙන් යුතු පැහැදිලි රූපවාහිනී දර්ශන නැරඹීමේ හැකියාවක් නැහැ. අවාසනාවට කිසිවෙකුට ටෙරස්ට්‍රියල් බ්‍රෝඩ්කාස්ටිං කරන රූපවාහිනී සේවා හරහා පැහැදිලි රූප රාමු නැරඹීමේ හැකියාවක් නැහැ. ඉතින් මෙම ඩිජිටල් කරන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ඔවුන්ට මහත් සැනසීමක් වනවා නොරහසක්. එය ඔවුන්ට වඩාත් යෝග්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ වින්දනීය රූපවාහිනී අත්දැකීමක් හිමි කර දෙනවා නියතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.